සනත් නිශාන්ත මරණය ගැන සැක සංකා මතු කරන යම්කිසි මානසික ව්‍යාධියක් තිබිලා තියෙනවා කුටි ආරච්චි කියන්නේ මේක පැහැදිලිව ඝාතනය රාජපක්ෂ දේශපාලන කන්දර ඔවුන්ගේ වලට හෙනෙල්ලෙන තරමේ වෛරයකින් පසු වෙනවා කියන පණිවිඩය ලැබුණා දේතුර බීලා ඉදලා නැද්ද පරීක්ෂාව කෙල්ලනේනේ රියානතුර ගැන ඔබ සමාජ මාධ්‍යයට පළ කරපු extra post එකක් viral වෙනවා කටුනායක ප්‍රදේශයේ පිරිස මට මහරෑ කෝල් කරා පාර්සල් වගේක් ඉවත් කරනවා සැක කටයුතු සින්දුටු සාක්ෂිකරුව තමයි ඔබට කතා කරලා නිමල්ලන්සට කිට්ටු පුද්ගල පිරිස කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සමන් පෙරේරා ඝාතනය පිළිබඳව සුජී ඔබට කතා කරලා තිබුණා සමන් පෙරේරා බෞද්ධ භික්ෂූන් බ්ලැක්මේල් කරන්න පුද්ගල දාලා තිබුණා සමන් පෙරේරාගේ ඩ්‍රයිවර් තමයි මීට කලින් යාසාර ගාවයි ඩ්‍රයිවර් තමයි තොරතුරු දෙන්නේ ඔක්කොම තොරතුරු ටික අරගෙන සජිත් ගාවට ගිහිල්ලා කිව්වා මට හාමුදුරුවෝ දන ගස්සන්න පුළුවන් කියලා ස්වාමින් වහන්සේලා එකතු වෙලා සමන් පෙරේරා මැරෙව්වා කියන්නේ දැන් මම මේක සුජීගෙන් ඇහුවා ඩබල් ටැප් ප්‍රහාර එල්ල කරන්න පාතාලෙට බෑ පාතාලේ සමාජික 90% කමුදාවේ පොලිසියට ගොය තමයි ලංකාවේ ඝාතනවල වෑන් එක අල්ලනවා ඩ්‍රයිවර් අල්ලනවා අවද ෂූටර් අල්ලු ටීවී චානක්ගේ මාමට ගහන්නේ කොස්කොඩ සුජීගේ ඝාතකයෝ දෙන්න බාලේ දරන්නට ගැහුවේ ඊට පස්සේ STF සමාජිකේ සුව. ඒකද කියන්නේ STF නේ. පොඩ්ඩ ලැටි විතරයි වෙලා හමුදාවේ සම්බන්ධයක් නැත්. වෙපන් එක පිටින් එලිට යනවා, බර්රෙක් කරනවා, ආයෙ තුලට එනවා. අතුලට එන්නේ වැටෙන්. තාකොටි නිලධාරීන් 8 දෙනා යලි සේවයේ පිටුවලා DIG ගේ ඉඳලා මද්දරවේ ජාවරම් කරුවොත් එක්ක සම්බන්ධයි. සල්ලි ගන්නද, ගේම් ගහන්නද? නාකොටෙක් එක්ක ඉස්සරහම තමන්ගේ දුරකථන පොළවේ ගහලා කුඩු කරලා පාගන. ඔටුන්න හිමියයි සිතන කුමාරයාට තමයි අවසාන කෝල් කරන්නේ. සම්බන්ධයක් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිල් එකක් වෙන්න පුළුවන්. ඒ බඩුව යාගේ වෙන්න පුළුවන්. දේශපාලනය තනි කරම මද්දරවේ සමග කෙන්නල්ලා නැහනේ. යුක්තිය මෙහෙමයි. ඒක ඔකේ නැහැ. ලංකාවෙන් සුපිරි බිස්නස් මල්ල නළු නිළිය පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු ඔවුන්නේ ගහන්නේ. ඒක අල්ලන්නේ කසිප්පු කට්ටයි ගංජා සුරුට්ටුවයි ඕක අල්ලනවා. ඩොලර් නැතුව රුපියල් වලින් ඉන්ටර්නැෂනල් ෂූස් ගන්න BMIC එකට ඔබත් එන්න. SASA Made in Sri Lanka. Savingir Hills, the next step on your journey towards a luxurious escape. නීතිඥ වෘත්තියට LLB Local Entrance දිවයිනේ ප්‍රථම අභිහිකල නීතිඥ ශම්මික වික්‍රමසිංහ පන්ති ආරම්භයි. අද කතාව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී සනත් නිශාන්ත රාජ්‍ය අමතිවරයාගේ අභාවය එම නැත්තම් මේ සිදුනා වූ රිය අනතුර පිළිබඳව විවිධ මතිමතාන්තර විවිධ කතා පැතිරෙන නිසා අපි විමර්ශනශීලී මාධ්‍යවේදී එවැගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටින දහරියෙක් කීර්ති රත්නායකත් සමග කතා කරමු කීර්ති 25 වෙනිදා රාත්‍රී අලුයම කිට්ටු වෙන්න තමයි මේ අනතුර සිදු වෙන්නේ මේ අනතුරෙන් මේ ඇමතිවරයා සෞගේ ආරක්ෂකයා මරමුවට පත් වෙනවා. දැන් මේ මරණය ගැන විවිධ අය සැක සංකා මතු කරනවා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරනවා. මොකද්ද මෙතන තියෙන තත්ත්වය? මෙතන සිද්ධ වෙච්ච දේ ඇත්තටම කියනවා නම් පළඟි ద్వාරයක් වගේ පැහැදිලි චමුදිත මේක කිසිම ගැටලුවක් නැහැ. මේක රියදුරාගේ නොසැකිලිමත් භාවය සහ අධික වේගයෙන් රිය පැදවීම නිසා සිදු වෙච්ච අනතුරක්. ඒ කියන්නේ මොකද්ද වේගය? පෑට කිලෝමීටර 160ක කිට කිට්ටුවෙන් වේගෙන් ගිය බව අපිට අනුමත කරන්න පුළුවන්. සමහර තැන්වල පෑට කිලෝමීටර 200 වශයෙන් සටහන් වෙලා තිබුණා. ඇත්ත කතාව කීයද කියලා ඔබ දන්නවද? මෙහෙමයි මේ පුද්ගලයාට යම්කිසි මානසික ව්‍යාධියක් තිබිලා තියෙනවා. මේ වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන්. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. දැන් හමුදා වෙන්නවා අර මිනිසුන්ට වෙඩි තියපු පුද්ගලයන්ට ටිකර් හැපි කියලා මානසික ව්‍යාධියක් එනවා. ඉතින් ඒ වගේ මේ වේගයෙන් රිය දවන කරගීමත් ඒකත් මානසික ව්‍යාධියක්. දැන් මෙතෙන්දී වෙන්නේ वम पे पत्ते ट्रैक के कंटेनर या दावन कंटेनर का तो पैट किलोमीटर हत्या वागे बेगिंग आना क्या एक कंटेनर के कंटेनर के दखन पास ट्रैक के तब सुहित कार एक अपहित एक पैट किलोमीटर असू के बेगिंग सर कराएगी ये तो सनत शांत की वाहन अधिक वेगिंग किसी हटक भीतर वागे यदि एक ट्रैक देखें ब्लॉकती है एक वाहन एक अन्य කාරක යන්නේ 8 කිලෝමීටර 80ක විතර වේගෙ එහෙම නැත්නම් 80 90 වුණත් ඒ කියන්නේ කාරක යන්නේ දකුණු පැත්තේ ට්‍රක් දකුණු පැත්තේ ට්‍රක් ඒ කියන්නේ මම ඉස්සර කරන මන්තිරුව යන්නේ හරි ඉතින් ඒ 8 කිලෝමීටර 70කට යන වේගෙන් යන මේ කන්ට්‍රේලරකට අපි පස්සෙන් එනවා 160 ශ්‍රාන්ත වාහනේ ඔව් මෙන්න මෙතෙන්දි තමයි මේ මේ අනතුර සිද්ධ වෙන්න මූලිකවම පාදක වෙන්නේ ට්‍රක් දෙකම બ્લોක් වෙලා තියෙනවා ඉතින් එතකොට යම්කිසි මීටර ගානක් කන්ටේනරට ඉස්සර කරන් යද්දි එතනින් එහාට යන්න බෑ එතෙන්දි जीपे वमट कपन अरे यकड फ्रेम मेकिंग यकड कोटस्ट अदगन इत पास वाहन उत्साह පැහැදිලිව එහෙම තිස්ස කුට්ටි ආරච්චි කියන්නේ මේක පැහැදිලිව ඝාතනයක් මේක පැහැදිලිව මෙතන මෙතන අපිට කුමන්ත්‍රණයක් දෙනවා කියන කතාව ප්‍රකාශ කරන්නේ ඇයි දැන් චමුදිත මේ
සනත්ශාන්ත මරණයත් එක්කම ඒ කියන්නේ විශාල පණිවිඩයක් ලැබුණා රාජපක්ෂ දේශපාලන කඳවුරට ඒ කියන්නේ රාජපක්ෂලත් එක්ක දේශපාලනය කරන පුද්ගලයෙක් ඔහුගේ හිතයිසියක් විතර විදිහට ඉන්න කෙනෙක් මරුණන් පස්සෙත් ජනතාව ඔවුන්ගේ වලට හෙනෙල්ලෙන තරමේ වෛරයකින් පසු වෙනවා කියන පණිවිඩය ලැබුණා එතකොට මේක දේශපාලන වශයෙන් ඔවුන් එක්ක දේශපාලනය කරන පිරිසටත් ඒක ලොකු අනතුරක් ඒ වගේම තමයි රාජපක්ෂ කඳවුරටත් මෙතන අනතුරක් ඉතින් මේ දෙගොල්ලම එකතු වෙලා මේකෙන් ගොඩ එන්න බලනවා ඒතර JVP එකට දෙගොල්ල නැගිල්ල ඒක තමයි මෙතෙන්දී දැන් මේ මිනිස්සු මරිච්ච මිනිස්සයාගේ වලට සෙනෙල්ලන තත්වයකින් ඉන්න මේ මේ ඒ වෛරය යම් පැත්තකින් සමනය කරගන්න පුළුවන් මේකේ අනුකම්පාව කියන ෆැක්ටර් එක ගෙනාවා සිම්පති ෆැක්ටර් එක ගෙනාවා නම් යම්මා කරේට මේක සමනය කරගන්න පුළුවන් ඒ කියන්නේ මේක පව් මේ සනත් ශාන්ත මැරිලා නෙවෙයි මරලා මේක කරලා තියෙන අරගලකාරයෝ එහෙම නැත්නම් JVP මේකට සම්බන්ධයි වගේ කාරණාවක් කියලා යම්කිසි අනුකම්පාවක් දිනා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් මේ ප්‍රකාශය කරන්නේ ඔය පාර්ලිමේන්තු වරප්‍රසාදය වලට හේතු වෙලා නෙමෙයි මේ ප්‍රකාශය කරන්නේ. ඔහු එළියේ මේ ප්‍රකාශය කරන්නේ. ඒතකොට ටිරාන් අලස්ගේ දේශබන්දු මෙතන කෝන්ගේ වකීමක් නෙමෙයිද මේ 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 චෝදනාව ගැන සුවවලන එක? මෙහෙමයි තියෙ වෙතිස්ස කුට්ටි මොමුලි. ඕලඟ තොරතුරු තියනවා වෙන්න පුළුවන් නේ. එයා මුලින්ම ගිහිල්ලා පොලිස් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඕන චමුදිත. දැන් ඒ වගේමනේ දැන් අර මේ ආන්දෝලනයට ලක් වෙච්ච ඉවත් කරපු පාසල් සම්බන්ධයෙන් සිද්ධිය ඒ සම්බන්ධයෙන් මුලින්ම පැමිණිල්ලක් කරන්න ඕනේ. මොකද? මුලින්ම පැමිණිල්ලක් කරන්න ඕනේ. අපි මේක මාධ්‍ය මේ මයික් වලට කිව්වට වැඩක් නැහැ මේ ප්‍රශ්නේ. ඔව් නමුත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් මේ 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 ඔහු ඊට මේ රියදුරා ඊට පෙර දිනේ Facebook සටහනක් තබනවලු. හෙට වෙනකොට මගේ නම යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහා නිවන්සුව කියලා තිබ්බොත් උඹලා හිතන දේ කියන්න යමං. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න ආසයි. WhatsApp message එකක් දාලා තියෙනවා. පෙර දිනේ 2:30ට සුදු කොඩියක් දාලා තියෙනවා. දැන් ෆෝන් එක CID එක චෙක් කරමින් තියෙන්නේ. මේවා සැකසංකා නෙමෙයිද රියදුරාගේ හැසිරීම? මෙහෙමයි දැන් ඒ මැරෙන්න කලින් දවසේ මේ වගේ post එකක් දාපු එකේ යම්කිසි සැකයක් තියෙනවා. නමුත් Facebook එකේ post එකක් backdate කරලා දානවා කියන එකත් ඇවිල්ලා rocket විද්‍යාවක් නෙමෙයි. ඒ කියන්නේ අර sympathy factor එක ගන්න අනුකම්පාව දිනා ගැනීම මෙහෙව් මේක කොටසක් විදිහට මේ වගේ post එකක් දාලා ජනතාවගේ ඇහැට වැලි ගහන්න වැලි ගහන්න පුළුවන් කවුද කවුද ඇහැට වැලි ගහන්නේ කාර් ගිරදුමනා තියෙන ඕට්ටෝ පාර්සල් නිසා උන්ගේ ආධාරකරුවන් මේ අනුකම්පාව දිනා ගන්න අනුකම්පාව දිනා ගැනීමට මේ වගේ post එකක් backdate කරලා දාන්න පුළුවන් මොකද අපි දැක්කා ඒ කියන්නේ පොට්ටුවට ඕනේ පොට්ටුවට ඕනේ අනු සරත් නිශාන්තව මැරුවා කියන කතාව මේ 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 රටට ගිහිල්ලා sympathy එකක් ගන්න මැරෙන්න යන මිනිස්සයා පිදුරු ගහේ වුණත් එල්ලෙනවනේ මේ වෙලාවේ රියදුරා බීලා ඉඳලා නැද්ද පරීක්ෂාව කෙල්ල නැනේ කෙල්ල නැහැ එතකොට දැන් රියදුරාගේ ඇක්සිඩන්ට් ඉතිහාසය ගත්තොත් තුන් වතාවක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා ඒ වගේම ඇමති පවස් වලින් ගිය අවුරුද්දේ ඉතා ඉක්මනින් නිදහස් වෙලා ගිහිල්ලා තියෙනවා එක්කෙනෙක් මැරලා තියෙනවා කියලා ඔහුගේ හිස්ටරි එක අරගන්නකොට කියනවා ඒතර එහෙම රියදුරෙක්ව පාවිච්චි කරන්න තරම් සරත් නිශාන්තගේ බිරිඳ නීතිඥවරියක් ඇයි මේ ගැන අවධානය යොමු කරන්නේ නැත්තේ ඔව් ඒක තමයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකය දැන් මදුර විතානගේ Facebook post එකක් දාලා කියනවා මම මේ මේ රියදුරා සම්බන්ධයෙන් මොහුගේ තියෙන මේ මානසික ව්‍යාධිය සම්බන්ධයෙන් මම දෙතුන් වතාවක් සනත් ශාන්තට කිව්වයි කියලා තියෙනවා. එතකොට මෙයාගේ ළඟම ඥාතීන්ට බිරිඳ සහ දෙමාපියන්ට යුතුයකමක් තියෙනවා මේ වගේ අපරීක්ෂාකාරී රියදුරෙක් තමන්ගේ ස්වාම්පුරුෂයා තමන්ගේ ඒ කිට්ටු කෙනා රගෙන යද්දී එවන් පුද්ගලයෙකුගෙන් බේරා ගන්න. ඒ කියන්නේ මේ පුද්ගලයා අපරීක්ෂාකාරී පුද්ගලයා රියදුරා වශයෙන් පාවිච්චි කරන්නේ නැතුව වෙනත් පුද්ගලයෙකු දාගන්න ඒගොල්ලන්ට ඒ සඳහා පොළඹවන්න ඒ සඳහා බලපෑම් කරන සඳහා බලපෑම් කරන්න ඒ බිරිඳට යුතුයකමක් තිබ්බා. ඒතර ඔබ කියන්නේ තනේ කරම මේ රියදුරාගේ අත්වැරදීම නිසා නොසලකිලි නිසා සිදුවෙච්ච මරණයක්. පලිංගු ద్వාරයක් වගේ පැහැදිලි මේක නොසලකිලිමත් භාවය සහ අධික වේගය නිසා සිදුවෙච්ච අනතුරක්. එතකොට සරත් නිශාන්ත නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි ලංකාවේ තාජුඩින් ඝාතනය ලංකාවේ ලස්සන්ත වික්‍රමතුංග ඝාතනය පොද්දර ජයන්තර උපාලි දෙන්නකෝන් කීත්නෝයට පහර දීම වගේ දේවල් පිළිබඳ තාමත් හරි 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 පුද්ගලව මහමු වෙලා නැහැ ඝාතන පිළිබඳව තාමත් හරි ආකාරයේ ඇඟිලි දිගුන ඇරෙන්න හසු වෙලා නැහැ ඒ නිසා අද්භූත නාදුන තුවකුකරුවෝ නාදුන මරණ පිළිබඳව සලකනකොට මේකත් ඒ ලිස්ට් එකට එකතු කරන්න බැරිද ඒ ලිස්ට් එකට එකතු කරන්න බෑනේ සම්මුදිත හේතුව අපි ශ්‍රීපති සූර්යාරච්චි ගත්තොත් පොද්දල ජයන්තලා ගත්තොත් මේගොල්ලා රාජපක්ෂ කඳවුර බරපතල ලෙස විවේචනය කරන සිටුේෂන් එකදී තමයි මේගොල්ලා අන්තරට ලක් වෙන්නේ. නමුත් සනත් ශාන්ත අන්තරට ලක් වෙන්නේ මේ ඊයේ පෙරේදත් මේ නාමල් රාජපක්ෂගේ ලක්ෂ 25කද 26කද ලයිට් බිලක් ගෙවලා සුවච කීකරු ගෝලයක් විදියට එහෙම නැත්නම්
වහල් කම් කරද්දි දාස් කම් කරද්දි තමයි මේ පුද්ගලයා මැරෙන්නේ. ඒ කියන්නේ සරත් නිශාන්ත මැරුණා නෙමෙයි මැරුවා කියන කතාව ගොතපු කතාවක්. ඒක කරන්න උවමනාව ලොකුවටම තියෙන පොට්ටුවට. පොට්ටුවට ඒ කියන්නේ සිම්පතිය ගන්න. සිම්පතිය ගන්න. අනුකම්පාව ගන්න. හරි එතකොට සරත් නිශාන්තගේ රියානතුර ගැන ඔබ FB එකට ඔබ සමාජ මාධ්‍යයට පළ කරපු එක්තරා පෝස්ට් එකක් සෑහෙන්න වෛරල් වෙනවා අපි දැක්කා. මේ පෝස්ට් එක ගැන කියන්න. ඔව් මෙතනද ඇත්තටම වුණේ මේ සනත් ශාන්ත අනතුරට ලක් වෙච්ච වෙලාවේ එතන ක්‍රෑෂ් සයිට් එකට ඇක්සිඩන්ට් සයිට් එකට ඒ අර කැෂුවලිටි ඉවැකුවේෂන් ප්‍රොසෙස් එකට කටුනායක ප්‍රදේශයේ පිරිසක් ඇවිල්ලා තිබ්බා. ඒ පාරේ ගියාගේ පිරිසකුත් ආවා. මේ කටුනායක ප්‍රදේශයේ පිරිස මට මහරෑ කෝල් කරා. කෝල් කරලා වෙලා මට කිව්වා මේමයි සනත් ශාන්ත ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. සනත් ශාන්ත අසාධ්‍යයි. ඒ වගේම තමයි මෙයාගේ පාර්ස් මෙයාගේ වාහනේ තියෙන පාර්සල් වගේක් ඉවත් කරනවා සැකකට යුතුයි. මොකද වුණත් එතන හිටියා මේගමේ නාගරික මන්ත්‍රී කෙනෙක් හිටියා එතන පිරිසේ මට කතා කළා. නාගරික මන්ත්‍රීද ඔබට කතා කළේ? නෑ වෙන පුද්ගලෙක් කතා කරේ පිරිසේ හිටියා නාගරික ඔබට කතා කරේ සාමාන්‍ය පුද්ගලෙක්. ඔව් සාමාන්‍ය. මේ තොරතුරු දෙන්න කතා කළේ. ඔව්. හරි. ඒ පුද්ගලයා මට කිව්වා මෙතන මේ පාර්සල් වගේක් තියෙනවා මෙතන සැක මේ මේක සැකසහිතයි මේක පොලිසිය මැදිහත් වීමෙන් මේක ඒගොල්ලන්ගේ विशेष नियोजित सनत साधक पार्श्व आप नियोजित को मैं बार दूर नहीं कि मेक तमई मे मम मे सक पार्सल संबंधी पोस्ट अंड हेतु ये मम की वैगोल अंतोल मित सिद्धुड़ साक्षिक करु खनिंग दहपूल साक्षिक आरो सिंधु साक्षि करो तमाइट कथा साक्षि करो आधुर्ण එතකොට එතන මම දන්නේ එක්කෙනෙක් හිටියා. ඒ දන්නේ එක්කෙනාද කතා කළේ? ඔව්. එතකොට ඒ පාර්සල් දෙක මොනවා කරා කියලාද කිව්වේ? ඒක අධිවේගී මාර්ගයේ පොලිසිය හරහා සනත් ශාන්තගේ පාර්ශවයෙන් ආපු විශේෂ පුද්ගලයෙකුට ඒක බාර දුන්නයි කියන්නේ. මොනවද මේ පාර්සල් වල තිබිලා තියෙන්නේ? ඒක පරීක්ෂා කරලා බලන්න මට ඒක කියන්න බෑ. නමුත් මේ පුද්ගලයෝ එතනින් සැක කරා මෙතන යම්කිසි මේ මද්‍රව්‍ය ආශ්‍රිත යම්කිසි දෙයක් තිබ්බයි කියන එක. එතෙන්දී මම දැන් මේ පුද්ගලයන්ගේ සම්බන්ධයට මම හොයාගෙන ගියා. එතකොට මට තේරුණා මේගොල්ලෝ මේ නිමල් ලංසට දේශපාලන වශයෙන් කිට්ටු පුද්ගල පිරිසක් මීට කලින් නිමල් ලංසට සනත් ශාන්ත ජීවත් වෙලා ඉද්දී මේ හෙරොයින් චෝදනාවෙන් බරපතල ලෙස පහර දුන්නා සනත් මෙයා මේ හෙරොයින් ජාරමට සම්බන්ධයි කියලා. ඒ කියන්නේ නිමල් ලංස. ඉතින් එතකොට දැන් මෙයාට අනතුර සිද්ධ වෙනන් පස්සේ මේ ඔහුගේ බල ප්‍රදේශයේ ඉන්න පිරිසක් මේ කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. නොවෙන්ඩ අපලුවා හොඳම දේ මම කිව්වේ ඔයගොල්ලෝ ඇසින් දැක්කන ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් කම්ප්ලේන්ට් කරන්න කියලා සරත් දේශාන්ත ඉන්නේ පුත්තලම් බල ප්‍රදේශය ඇතුලේ ඒ නිසා මොහුට මොහුගේ ඉතිහාසය ඇතුලේ එවැනි චෝදනා තිබෙනවද ඒ සම්බන්ධයෙන් මම මේ වෙලාවේ මතයක් ප්‍රකාශ කරන එක දේශපාලන වශයෙන් වගේම මේ මියගිය පුද්ගලයේ කුට ඒක සදාචාර පැත්තෙන් ඇවිල්ලා විවේචනය දෙන්න පුළුවන් දෙයක් ඒ නිසා ඔබ ඉල්ලන්නේ මගෙන් එක කතා නොකර ඉන්න අසුසුයි කියලා මට තේරුණේ එහෙමයි ඒක හරිද ඈ හරි අපි එමු එතනින් කතා මාරු කරමු ඔබ මීට පෙර වැඩසටහනේදී සමන් පෙරේරා අතර පංච පුද්ගල ඝාතනය පිළිබඳව සාකච්ඡා කළා කතා කළා ඔබෙහිදී කොස්ගොඩ සුජීට ඇඟිලි දික් කරේ මේ ඝාතනයේ මේ මේ මහා මොලකරු විදියට මේ ඔබ තාමත් ඒ ස්ථාවරේ ඉන්නවද ඔව් කොස්ගොඩ සුදී මේක කලේ මේ කොස්ගොඩ සුදී සහ රත්ගම විදුර කියන කණ්ඩායම් දෙක අතර තිබුණු ගැටුමද නැත්නම් කොස්ගොඩ සුදීට තිබුණු දේශපාලන බලපෑමකටද සුදී ඔබට කතා කරලා තිබුණ දුරකථන ඒකයි මම අහන්නේ මෙහෙමයි දැන් සුජීගේ මේ පාර්ශවයෙන් මම මේක ඇහුවෙන් පස්සේ ඔහු කියපු දෙයක් තමයි නෑ ඒක අපි අතර තිබ්බ පරණ කෝන්තරේ නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා නමුත් මෙතන මම යම්කිසි දේශපාලන කාරණාවක් මෙතන සිද්ධ වෙන්න ඉඩ තිබුණ බව මම කිව්වා මොකද සනත් මේ සමන් පෙරේරා සජිත් ගාවට ගිහිල්ලා කියපු දෙයක් තමයි මට බොඩිස් පවර් හවුස් එක දනගස්සන්න පුළුවන්. ඒ කියන්නේ ඔය මේ ඥානසාර මේ සාදු ගාව හිටපු ඩ්‍රයිවර්. ඒ පුද්ගලයා තමයි ඔය ස්ටියරින් බද එක බදාගෙන සනත් ශාන්තගේ වාහනේ මිය දෙන්නේ. වෙඩි ගාලා මැරෙන්නේ. සමන් පෙරේරා තොරතුරු ගන්න. ඒ කියන්නේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධ යම්කිසි දවසක මේ බෞද්ධ භික්ෂූන් බ්ලැක්මේල් කරන්න අවශ්‍ය කරන අන්දමේ සාක්ෂි ගන්න තොරතුරු ගන්න පුද්ගලයා දාලා තිබුණා විශේෂයෙන් මේ ඩ්‍රයිවර්ලා සහ පුද්ගලයෝ යදෙව්වා පන්සල් වලට හරි එතකොට ඔය කියන ඔය ස්ටියරින් බලා බදාගෙන මරුණ ඩ්‍රයිවර් සමන් පෙරරාගේ ඩ්‍රයිවර් තමයි මීට කලින් ඥානසාර ගාව හිටියේ ඔව් හරි ඒක නිසා තමයි ඔයාගේ වැඩසටහනට මීට කලින් ඇවිල්ලා කිව්වේ හාඳුරුන්ගේ දරුවෝ ඉන්නවා ඔව් කිව්වා කිව්වා ඔව් හාඳුරු මේ මෙයා බීලා හිටියේ කියලා කිව්වේ ඒ බීලා හිටිය කියලා කියන්නේ එයා ගාවේ බීලා ඒ බොණේකෙත් මේ වීඩියෝ යාගාව රෙකෝඩ් වෙලා තිබුණා ඒක ඩ්‍රයිවර් රෙකෝඩ් කරලා තියෙනවා නැත්තම් එහෙම කියනවා ඩ්‍රයිවර් තමයි තොරතුරු දෙන්නේ නැත්තේ එතකොට මෙයා මේ ඔක්කොම තොරතුරු ටික අරගෙන සජිත් ගාවට ගියා සජිත් ගාවට ගිහිල්ලා කිව්වා මට හාඳුරු දනගස්සන්න පුළුවන් කියලා කිව්වා
අනිත් පැත්තෙන් එතකොට දැන් ওই වේදෙනිගේ මෙහිමි ගෝඨාභයට කියනවා නෑ ඉල්ල මාව පැහැරගත්තේ මිරිහාන ගෙදරදි කියලා ඒ කියන්නේ සමන් මේ වගේ ප්‍රධාන පෙළේ ස්වාමින් වහන්සේලා ළඟ ඩ්‍රයිවර්ලා සයින් කරලා ඒගොල්ලන්ගේ කන බොන ඒවා ඒගොල්ලෝ ආශ්‍රය කරන ඒවා වීඩියෝ කරලා බ්ලැක්මේල් කරා ඒකේ සජිත්ට කිව්වා මේ මට හාමුදුරු තර ගස්සන්න පුළුවන් කියලා ගස්සන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි දැන් ඔය වේදිනිගම ස්වාමින් වහන්සේ කියන කතාවත් ඒකෙත් ඇත්තක් තියෙනවා මාව පැහැරගත්තේ මිරිහානේ ගෝඨාභය ගෙදරදි කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒතකොට අනිත් පැත්තෙන් ගිහිල්ලා කිව්වා ඇවිල්ලා මට ඔය 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 කේස් එකට සම්බන්ධත් ඉන්නේ ඔක්කොම උන් ටික මට රෙදි ගලවලා දාන්න පුළුවන් කියන කතාව කියනවා. ඒතකොට මේ ඔය කතාවේ රෙදි ගලවලා දා ගන්න පුළුවන් කියන කතාව කියනකොට අපිට තේරෙන්නේ ස්වාමින් වහන්සේලා එකතු වෙලා සමන් පෙර මැරෙව්වා කියන එකනේ දේශපාලන උමනාව. මේ වීඩියෝ ටික තියෙනවා සමන් ළඟ හාමුදුරුවන්ගේ දේවල් සමන් ළඟ තියෙනවා. සමන් මේක බ්ලැක්මේල් කරනවා. බ්ලැක්මේල් කරාට පස්සේ හාමුදුරුවෝ කුක්කෝ වගේ මේ සමන් පෙර පස්සේ යනවා. හාමුදුරුවෝ පොලිටිකලි මැරෙව්වා. එහෙම නේ තමයි ඒක තමයි මම කිව්වේ දැන් මම ඒක සුජියගෙන් ඇහුවා මේකට මේ වගේ කාරණා කාරණා බලපෑව නේද කියලාම ආ ඊටපස්සේ hina වෙලා කිව්වා මේ එහෙම දෙයක් කොණ්ඩ එක අපි අතර තිබ්බ කොන්තරේ කියලා hina hina වෙන කොට තේරුණා ඒක නෙමෙයි ඇත්ත කතාව කියලා මේකට උත්තරයක් දෙන්න අමාරුයි මට නමුත් මට මෙහෙම කියන්න පුළුවන්නේ සමන් ළඟ බ්ලැක්මේල් කරන්න බඩු අතේ තිබුණා කියන්නේ හාමුදුරුන්ගේ දේවල් අතේ තිබුණා කියන්නේ අනිවාර්යයෙන්ම මේ හාමුදුරුන් සෙට් එක මේක ඉහළ දේශපාලන එක විතර නෙමෙයි නමුත් දැන් මෙයා සජිත් ගාවට ගිහිල්ලා මෙයා දෙහිඅත්ත කණ්ඩේ ඊළඟ මීටින් එකක් තියෙනවා මේ ඔය රොෂාන් රණසිංහ එතකොට GLP රිස්ලා ඔය වගේ එකතුල සම්දානයක් හදනවානේ දැන් මේ වේදිනේක මහඳුරුත් කියන ඕවා අපි කියා සම්දානගත වෙන්න ගියේ කියලා කියනවානේ ඉතින් එතකොට මෙයා මේ විපක්ෂයේ අමුතු දේශපාලනයක් කරන්න තමයි මෙයා ලෑස්ති වුණේ ඒ තත්ත්වය තුළ තමයි සමන් පෙරේරා මිය යන්නේ. ඉතින් දේශපාලන වශයෙන් මේකට හේතුවක් තිබුණා කියලා සැක කරන්න පුළුවන් අපිට. ඔප්පු කරන්න අමාරුයි. ඔව් හැබැයි ඔබ එදා කතා කරපු මේ මරණය සිදුවෙච්ච ආකාරය පිළිබඳව ඔබ කරපු අනාවරණය බරපතල විවේචනයක් ලක් වෙලා තියෙනවා. මොකද ඔබ කිව්වා ඩබල් ටැප් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ පාතාලය කියලා. නමුත් බොහෝ දෙනෙක් ඔබේ මතය ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ ඔවුන් කිව්වා ඩබල් ටැප් ප්‍රහාර එල්ල කරන්න පාතාලයට බෑ. පාතාලය කරන්නේ බර්ස් කරන එක. බර්ස් ගන්න එක පාතාලේ මේ ඔවුන්ගේ හැකියාව තියෙන එක. ඔවුන්ට ඩබල් ටැප් බෑ. ඩබල් ටැප් පුළුවන් හමුදාවට. ඒ නිසා ඔබ කිව්ව කතාව වැරදි කියන එක. ඔව් දැන් මෙතෙන්දී ඔය වගේ ආන්දෝලනයකට ලක්ුණයි ප්‍රකාශය. ඒ කියන්නේ මෙතන ඩබල් ටැප් ගහනවා කියන එක හමුදා පුහුණුව තුළදී ලැබෙන විශේෂ දෙයක්. ඒ කියන්නේ මෙතන මේ නගරබද සටන් කියලා සටන් ක්‍රමයක් තියෙනවා අර්බන් වෝෆෙයා කියන එක. එතෙන්දී තියෙන විශේෂ දෙයක් තමයි මෙතන සිවිල් පුරවැසියෝ ඉන්නවා. දැන් අපි කැලේ මොලිටිව් කැලේ අපි යුද්ධ කරද්දී ඔකස්ස සිවිල් පුරවැසියෝ නැහැනේ. ඒතර මේක නගරබද සටන් වෙනස් වෙන්නේ මෙතන සිවිල් පුරවැසියෝ ඉන්නවා. ඒතකොට අපිට බර්ස්ට් එකක් ගහන්න බෑ. මේක තමයි කතාව. හැබැයි මේ දැනුම මේ වෙඩි මේ බර්ස් ගහන එක හෝ සිංගල් රවුන්ඩ් ගහන එක හෝ ඩබල් ටැප් ගහන එක හෝ මේක හමුදා පුහුණුව තුළ ලැබෙන දෙයක්. මෙතන වැදගත් වෙන්නේ මේක නෙමෙයි. මොකද හමුදා පුහුණුව තුළදී මේක ලැබුණා පස්සේ ඒක පාතාරේ සමාජිකවලත් ලැබෙනවා. හමුදාවේ කට්ටියටත් ලැබෙනවා. ඒතකොට හමුදාවේ කට්ටියත් දන්නවා ඩබල් ටැප් ගහන්න පාතාලින කට්ටියත් ගහනවා. මොකද පාතාරේ සමාජික 90% හමුදාවේ පොලිසියට ගොය තමයි. ඒතර මෙතන මේ දැනුම සම්බන්ධයෙන් මේ පුහුණුව ඩබල් ටැප් හමුදාවේ විතරක් නෙමෙයි තියෙන්නේ පාතාලටත් තියෙනවා. මේ පාතාලට තියෙන පාතාලේ ඉන්නේ හමුදාවෙන් මේ පැනපොයි නිසා. ඔව් ඒතර මම කියන්නේ මෙතන මේ පුහුණුව සම්බන්ධයෙන් මේ ගැටුමක් නැහැ. මේක දෙගොල්ලන්ට මේක තියෙනවා. පුහුණුව සම්බන්ධයෙන් ඒක. එතකොට මෙතන ගැටුම වෙන්නේ මේක ප්‍රායෝගිකව යූස් කරන්නේ කවුද කියන එක. දැන් ඒකට අපි බලමු පොලිසිය සමුදාවෙන් පහුගේ කාල කරපු වෙඩි තැබීම් කිහිපයක් අපි බලමු පොලිසිය සමුදාව ගහලා තියෙන බර්ස්ද එහෙම නැත්නම් ඩබල් ටැප්ද කියලා. දැන් අපි මෑතකදී වෙච්ච සිද්ධිය ගමු කොහෙල්ල වැලිගම් වෙඩි තැබීම. වැලිගම ගැටුමක් සිද්ධ වෙනවා මේ කොළඹ CCD එකෙන් එන වෑන් එකක් විශේෂ මෙහෙයුමකට. ඒක වැලිගම් පොලිසිය යුක්තිය මෙහෙයුමට සම්බන්ධ වෙච්ච වාහනයක්. මේක පාතාල පිරිසකට අයත් වෑන් එකක් කියලා CCD වාහනේ සැක කරනවා. ඒතකොට මේකට වෙඩි තියෙනවා. ඒතකොට වැලිගම පොලිසියෙන් මේ වාහනේ ඉන්නේ කවුද? හමුදා සෙවලු දෙන්නයි පොලිසිය තුන් දෙනයි. මේගොල්ල තමයි වෙඩි තියන්නේ CCD එකේ වාහනේට. මේක මිස් ඇයිඩෙන්ටිෆිකේෂන් එක කරනවා මේක පාතාලය කියලා. ඩබල් ටැප්ද ගහන්නේ? නැහැ. බර්ස් ටයක් ගහන්නේ. ඊගොඩ අපි බලමු රමුකරදී වෙඩි තියනවා අරගල කාලේ. අරගල කාලේ රමුකරදී වෙඩි තියනවා පෙට්‍රල් ගහන්න ආපු අහිංසක මිනිස්සෙක් මැරෙනවා. ඒ වගේම පාසල් ළම කුඩා පාසල් ළම තුන් දෙනෙක් ඇතුළු 18 දෙනෙක් තුවාල වෙනවා සිවිල් පුරවැසියු රබුකන ප්‍රදේශයේ. මෙතන මේ ගහලා තියෙන්නේ ඩබල් ටැප්ද ගහලා තියෙන්නේ බස් ගහලා තියෙන්නේ වැඩි වරුසාවක් කියලා වුණා කියලා තමයි සාක්ෂි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන බස් ගහලා තියෙන්නේ. ඊගොඩ අපි ගමුකෝ අපි හැමෝම දැන් රතුපස් වලට හමුදාවෙන් වෙඩි තියන්නේ.
හමුදාය වෙඩිතියද්දි පාසල්ලාමේ සුදු ඇඳගෙන හිටපු පාසල්ලාමේ ඇතුළු පුද්ගලයන් 3 දෙනෙක් මැරෙනවා තව 45කට අධික ප්‍රමාණයක් තුවාල ලබනවා වෙඩි වැදිලා ඒ විතරක් නෙමෙයි වැලිවේරිය සාන්ත අන්තෝනි දේවමෑණියන්ගේ ස්ටැචුව එකට පල්ලියේ තියෙන එකට ඔළුවට වෙඩි වදිනවා ඒතර මේ ඩබල් ටැප් ගහලාද මේ නෑ මෙතන වෙ කරලා තියෙන නෑ බර්ස්ට් එකක් හරි ඔබ බර්ස්ට් ගහම් උදාහරණයක් ගත්තේ දැන් උදාහරණ කීපයක් ගත්තා හරි නමුත් මේ ෂු එක මේ සිද්ධිය ඩබල් ටැප් ගන්න පුළුවන් වෙන්න පුළුවන් ගැව වෙන්න පුළුවන් අර බර්ස් ගැව්වා පහක් කියලා හයිබ්‍රිඩ් එක ඒකත් බර්ස්ම වේ යුතුයි කියලා නීතියක් නීතියක් නැහැ නේද සමන් පෙරේ සිද්ධියේ චමුදිත මම ඒක එල්ල කරපු පාර්ශවයට කතා කරානේ ඒ පාර්ශවය එක පිළිගත්ත ඇවිල්ල පිළිගත්ත ඒ වගේම තමයි මේක සම්බන්ධ වෙඩික්කාරයෝ අත්තරංගුඩරන් තියනවා ඒ සමනේ පාතාලේ ගහන්නේ බර්ස් නේ නෑ පාතාලේ බර්ස් ගහන්නේ නැහැ චමුදිත පාතාලේ බර්ස් ගහන්න නැති වෙන්න හේතුව මෙතන මනෝවිද්‍යාත්මක සහ තවත් කරුණු වලින් මට මේක පැහැදිලි කරන්න පුළුවන් දැන් අපි උදාහරණයකට ගත්තොත් හමුදාවට වෙඩි තියන්නේ ෆයරින් ඕඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ අධිකාරියක් තියෙනවා. ෆයර් කියලා වෙල දැන් රතුපස් වල බ්‍රිගේඩිය කෙනෙක් එතන හිටියා. බ්‍රිගේඩිය තමයි ෆයරින් ඕඩර් එක දුන්නේ. ෆයර් කියලා වෙල දෙපාරක් කියලා තියෙනවා. එතකොට වෙඩි තියෙනවා. එතකොට එතන අධිකාරියක් තියෙනවනේ. එතන ඒ වගේම තමයි එතන මේ වැලි වේරේදී උනේ සිවිල් පුරවැසියෝ ගල් වර්ෂාවක් එල්ල කරනවා. එතකොට මේගොල්ලන්ට එනවා මේ ජීවිතය සම්බන්ධයෙන් මේ හැමෝම පණට ආදරේ ඉන්නේ. ඒකකුත් එනවා. මොකද හමුදා වෙන සමාජික වෙන්න රකින්න පවුලක් තියෙනවා. ඒගොල්ලෝ ආදරණීය දරු පවුලක කොටස්කාරයෝ. නමුත් පාතාලය කියලා කියන්නේ එහෙම නෙවෙයි. ඒකට මෙතෙන්දී අර තමන්ට එන මේ මරණ බය කියන කාපු ගමන් ඒක මේ ටිගර් එක ගොඩක් කලාර බර්ස් එකට දාලා තමයි ගහන්නේ. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. මොකද තමන්ගේ ජීවිතේත් ආරක්ෂාව ගැනත් බැලිය යුතු නේද? මේක මේ මේ යුද්ධ කාලේ අපි හැමෝම මේ අත්දකපු දේවල්. එතකොට පාතාලය කියලා කියන්නේ ඉස්සරෝම ඔයගොල්ලන් රකින්න පවුල් නැහැ. මේගොල්ලන්ට ඉස්සරෝම ඇඩ්වාන්ස් එකක් හම්බ වෙනවා. පොඩි ගාණක් හම්බ වෙනවා. රයිට් උඹ ගහපන්. හැබැයි මේ වැඩේ වණ කරන්න එපා. ටාගට් එක හරියට ගහපන්. හරියට ගැහුවොත් තුරු දෙක හම්බ වෙනවා. මේගොල්ලන්ට ඇති තරම් ඇමුනිෂන් නැහැ. මේගොල්ලෝ ඔතෝරිටියක් නැහැ. මේගොල්ල බලන්නේ අර මේ බාහිර පාර්ශවෙන් වෙන හවම ආනි කරලා තමන්ගේ අතේ තියෙන ඇමුනිෂන් එකෙන් ඇමුනිෂන් ටිකෙන් ටාගට් එක ගහන එක තමයි මේගොල්ල කරන්නේ. එතකොට ඒගොල්ල තමයි මෙතන ගොඩක් කරලා ඩබල් ටැප් ගහන්නේ. ඒ වගේම තමයි ඩබල් ටැප් ගහන්නේ ගහ ගහන්නේ හමුදාවද එහෙම නැත්නම් පාතාලද කියන ගැටුමක් නැහැ විලත්. නමුත් මාගේ මට තේරෙන දේ තමයි ඔබට උමනාව තියෙනවා මේක තනිකරම මේ ගැටුම සමන් පෙරේරා ඝාතනය පාතාලට හරවන්න. සමන් පෙරේරා ඝාතනය ගැන අපි දැන් සාකච්ඡා කරනවාක් කරලා මේක තව දිගට ගෙනියන්න ඕනේ නැහැ. නමුත් කෙනෙක්ට අසාධාරණ සැකයක් එනවා ඔබට ඕනේ මේක කෙලින්ම පාතාලේ පැත්තට දැම්මා සුදීට දැම්මා මේ මේ කොලේ වැව්ව දැන් අද වෙනකොට 6 දිනක් අල්ලලා තිනවා ලංකාවේ ඝාතනවල මේ වෑන් එක අල්ලනවා ඩ්‍රයිවර් අල්ලනවා කවද ෂූටර් අල්ලුවේ ලංකාවේ මෑත කාලේ ගහතන වල ෂූටර් රැල්ලුවේ කවද්ද දැන් හේමන්ත රන්දුරෝ දිවයින පොත්පතේ වාර්තාවක ලියනවා පසුගිය කාලේ මේ මේ පසුගිය කාලේ ජනතා පැත්තෙන් හිතනකොට මේ සිදුවෙච්ච ගහතන පිටිපස්සේ ආරක්ෂක හමුදාවල සමාජිකයෝ ඉන්නවයි කියන එතන වෙනම පාතාලයක් ක්‍රියාත්මක වෙනවයි කියන එක දිවයින ඉරිදා සංග්‍රහය ප්‍රධාන වාර්තාව මොකද්ද ඔබ කියන්නේ මේකට චමුදිත මම ටිකක් දිග උත්තරයක් දෙන්න මෙතෙන්දී දැන් ආරක්ෂක හමුදාව සහ පොලිසිය අතර අර කලින් තිබ්බ බලතුලනේ වෙනස් වෙනවා. මීට කලින් බලතුලනයක් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ කියලා හමුදා ප්‍රධානියෙක් හිටියා. ඔහු විසින් හමුදාවට අසීමිත බලතල ලබා දීලා මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට ඒ කියන්නේ මොනොපොලි එකක් තිබුණා. ඒකාධිකාරියක් වගේ එකක් තිබුණා. පොලිසිය ඔවුන්ගේ යටතටපත් කරගෙන තමයි ඔවුන් හිටියේ. නමුත් ගෝඨාභයගේ ඒ දේශපාලන වශයෙන් ඔහු විශ්‍රාම ගැනීමත් සමගම මේ බලතුලනය දැන් වෙනස් වෙලා වෙන අලුත් බලතුලනයක් ඇති වෙමින් තියෙනවා. ඒ බලතුලනයට දේශබන්දු වගේ කෙනෙක්ගේ නායකත්වයක් ලැබෙනවා. ඒතර අනිත් පැත්තෙන් ඉන්න ආරක්ෂකලේ එකම කමල් ගුණරත්න. අහහ. ඒතර ඒ දින අතර තමයි බලතුලනේ සිදුවෙන්නේ. ඔව්. ඒ කියන්නේ කලින් බලතුලනේ ප්‍රබලත්වයේ තිබුණේ කමල් ගුණරත්නට දැන් දේශබන්දුර කියලානේ ඔබ කියන උත්සාහ කරන්නේ. හැබැයි කමල් ගුණරත්න මේ වගේ විශාල බල අධිකාරයක් ලබා ගන්න හේතුුනේ ගෝඨාභයගෙන් ලැබුණේ සුපිරි නායකත්වය සුපිරි බලය. නමුත් දැන් අරගලයත් එක්ක මොකද වුනේ ගෝඨාභයගේ ගෙදරට කවුරු හරි හමුදාවේ පුද්ගලයෙක් කතා කරොත් එහෙම නැත්නම් ගෝඨාභය බලන්න ගියොත් කරන අනිවාර්යයෙන්ම කරන දෙකක් තියෙනවා. ශවේන්ද්‍රටයි කමල් ගුණරත්නටයි බණින්න එක. මුන් දෙන්න තමයි මාව කෑවේ කියලා ගෝඨාභය අනිවාර්යයෙන්ම මේ වචන ටික කියනවා. එතකොට හැබැයි ගෝඨාභය බොහොම පැහැදීමෙන් ඉන්නේ දේශබන්දු ගැන. දැන් පහුගිය කාලේ මේ ෆොටෝ එකක් ලීක් වුණා. දේශබන්දු තෙන්නකෝන් බුලතක් කරගෙන සිංහල අලුත් අවුරුද්දේ ගෝඨාභයගේ ගෙදර ගිහිල්ලා ඉන්නවා. දැන් මේක මම මටත් දැකපු මටත් හිතා ගන්න බැරි. දැන් ඉස්සර මම මේක ඇලි මලී රඳට යවුවා.
යවල හැව අයියේ මේක ඇත්තද කියලා ඇහුවා. ඊට පස්සේ මට කිව්වා නෑ මල්ලි මේක ඇත්ත වෙන්න බෑ කියලා මට රිප්ලයි කරලා දෙන්න. ඊට පස්සේ මම දේශබන්දුර කතා කරන් පස්සේ අපි ඉතින් සිංහල මිනිස්සුනෝ නේද? සිංහල අලුත් අවුරුද්දට ගිහිල්ලා බුලත් අතක් දීලා කතා කරන එකයි අපේ සම්ප්‍රදාය නේ. අන්න. එතකොට මෙතන දැන් මෙතන මේ බලතුලනේ වෙනස් වෙලා තියෙනවා. පොලිසියගේ සහයෝගය දැන් තියෙන්නේ. විමල් දන්නේ නැද්ද ඒක? ඈ? විමල් දන්නේ නැද්ද? ඔව් බොහෝ වෙලාට ඇවිල්ලා විමල් එක දන්නේ නැතුව ඇති. මොකද විමල්ට මම ඊට පස්සේ මේ කතාව කිව්වන් පස්සේ මට රැස් දෙක උඩ දාගෙන ඉන්න WhatsApp icon එකක් කියලා තිබ්බා. දැන් එතකොට මෙතන තියෙන්නේ ඇත්තටම බලතුලනේ වෙනස් වීමක් මෙතෙන්දී විශේෂයෙන් ගෝඨාභයගේ සහාය ලැබෙන්නේ හමුදාවට නෙමෙයි මෙතෙන්දී පොලිසියට. එතකොට දැන් ඔය කතාව ලියලා තියෙන්නේ හේමන්ත රන්දුනු. හේමන්ත රන්දුනු කියලා කියන්නේ දිවයිනේ හමුදාවත්ට වඩා අද විද්‍යාවෙල්ල පොලිස්පතිත් එක්ක වෙල්ල ඉතාලම කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන ඉන්න කෙනෙක්. මෙයා තමයි මේ කියන්නේ මේ මේ පහුගිය කාලේ මේ ඝාතකයා හඳුනා ගන්න බැරි ඝාතන. යා නම් වශයෙන් දෙකක් කියනවා. එකක් තමයි ඇවිල්ලා මේ ලලිත් වසන්ත පෙරේරා. ඩිවිචානගේ මාමා ඩිවිචානගේ මාමා ව්‍යාපාරිකයා. මේ ඝාතනය සහ බාලේන්ද්‍රන්නේ අයිපී බාලේන්ද්‍රන් පරිස්සම් බාරදී නම් වශයෙන් මේ මන්තරන් දුලියර තියෙනවා. මේ දෙක කරන්න ඇත්තේ හමුදාවේ සක්‍රීය සේවය යෙදෙන පුද්ගලයෝ. ඔය එතන ඒ විතර මේ විතරක් නෙමෙයි ඒ දෙක ඇතුළු ඝාතන දුසිමක් විතර. ඝාතන දුසිමක් විතර මේ හොයාගන්න බැරි වෙච්ච ඒවා කරන්න හමුදාවේ සක්‍රීය සේවය යෙදෙන පුද්ගලයෝ කියලා මේ තැක කරනවා කියලා මෙයා ලියනවා. පොලිසියක් කරනවා කියලා හේමන්ත රන්දුල් ලියනවා. බොරුනේ මේ කතාව. දැන් අපි ගත්තොත් ඩීවී චානක්ගේ මාමට ගහන්නේ කොස්කොඩ සුජීගේ ඝාතක දෙන්නා. මම දන්න දෙන්නෙක් කැවිලි. මේ දෙන්නා දැන් මේ වෙද්දී ඩුබායි වලට ගිහිල්ලත් ඉවරයි. ඒතර බාලේන්ද්‍රට ගහුවේ කවුද? බාලේන්ද්‍රට ගහුවේ ඊටපු STF සමාජිකයේ සුවා කියලා. ආ ඒකනේ කියන්නේ. STF නේ හිටපුනේ ඇවිල්ලා හිටලා හිට ඉඳලා කියලා කියන්නේ ඉතින් සුජීලා පොස්කොඩ තාර කරලා මේ ඔක්කොමලා මේ හමුදාවනේ එහෙම නෙවෙයි පොඩිලසේ විතරයි බේරෙන්නේ මොකද පොඩිලසේ විතරයි ඇවිල්ලා හමුදාවේ සම්බන්ධයක් නැත්තේ එහෙම කියන්න බෑ පොලිසියේ හරි හමුදාවේ හරි ඉඳලා පාතාල සම්බන්ධ නම් එදා ඉඳලා පාතාලේ ආය හමුදාවේ කියලා කියන්න බෑ නමුත් මෙතන මේ කියන කතාව චමුදෙස් කියන්නේ සක්‍රීය සේවය කියලා කියන්නේ මේ දාට ඉන්න ගමන් ඔව් ඒ කියන්නේ ඇතුලේ ඉන්න ගමන් වෙපන් එක පිටින් එලිට යනවා ෂූට් කරනවා මර්ඩර් එක කරනවා ආයෙ ඇතුලට එනවා ඇතුලට එන්නේ වැටෙන් එතකොට ගාඩ් රූම් එකෙන් දාන්නේ නැහැ ડોකියුමන්ට්ස් ඔක්කොම තියෙන්නේ ඇවිල්ලා මෙයා ඔන් ඩියුටි කියලා ඒක එහෙම ඝාතන වෙන්නෙම නැහැ කියලාද ඔබ කියන්නේ හමුදාවෙන් ඔහු STF එකෙන් නිල නොවන ලෙස මේ වගේ ඝාතන වෙන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ ඒ වගේ ඝාතන වෙනවා එහෙනම් ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් නමුත් මෙතන මේ දැන් මේ අපි මේ හේමන්ත රන්දුරු කියන කතාව මේක බොරුවක් මේක මෙතන ඇවිල්ලා මෙතන යන්නේ වෙන ගේම් එකක් මෙතන අර මං අර කියපුවා මේ පොලිසියයි හමුදාවයි ආරක්ෂකලිකම් සහ ටිරාන්නල සහ මේ දේශබන්දුගේ කණ්ඩායම් සහ කමල් ගුණරත්නගේ මෙතන මේ හමුදා නියෝජනය පිරිස මේක ඇවිල්ලා මේ අද කෑලි කෑලි වලට කැඩිලා විසිරලා තියෙන්නේ හරි මේක ඇවිල්ලා ඒක ඇවිල්ලා මේ දෛවෝපගත විදිහට ඒගොල්ලම කරපු අර මේ මුං වපුරලා මොනවද මේ නෙලා ගන්න වෙන්නේ ඇවිල්ලා මුං නෑවිල වෙන දෙයක් නෙලා ගන්න බෑනේ ඉතින් මේගොල්ල වැපරපු බීජෙච්චර හොඳ නෑ ඒ ඒක නිසා තමයි දැන් මේ වගේ අස්වැන්නක් ලැබෙමින් පවතින්නේ දැන් ඒ වුන් අතික්‍රමණයෙන් යනවා පොලිසිය ඉතින් එතකොට මේක මේ මම මෙතන කාගෙවත් පැත්තක් ගන්න නෑ මේ චෝදනාව බොරුවක් හමුදාව සක්‍රීය සේවය දෙන පුද්ගලයෝ මර්ඩර් ගහනවා මර්ඩර් ගහලා ඉවරලා කැම්ප් එක ඇතුළට ගිහිල්ලා ඉන්නවා හැබැයි මේ කියන මේ මට ගහලා තිබ්බ කට්ටි පුද්ගලයෝ ඉන්නවා මෙතෙන්දී දැන් බාලෙන්දරට ගහපු පුද්ගලයා STF එකේ හිටපු සමාජිකයෙක් සුවායවිල සුවා ලංකාවේ තුල ඉන්නවා මේක අත්තරංගොඩ ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් එහෙම කියලා මේක හමුදාවට චෝදනාව යොමු කරන එක තේරුමක් නැහනේ මෙතන මේ අත්තරම කරන්න දැන් බලන්නකෝ දේශබන්දු තෙන්නකෝන් වැඩ බාරගත්තු ගමන්ම මහානායක හමුරු බහැදා කර ගිහිල්ලා කියනවා මගේ මූලික වගකීම ජාතික ආරක්ෂාව කියලා කියනවා මේක හරියට හමුදාවේ කමල් ගුණරත්නලාගේ හමුදාපතිලා ගේලා කනට ගැහුවා වගේ වැඩක් පොලිස් ඉතිහාසාමය සැකවෙන පොලිසිය මූලික කාර්ය වෙන්නේ ජාතික ආරක්ෂාව කියන එක ආරක්ෂක ලේකම් නිසා හමුදාවේ කාර්ය. නමුත් මෙයා ඒසා විශාල වපසරියක් ගැන කතා කරන්නේ අර මං අර කියපු ඇවිල්ලා බලතුලනේ වෙනස් වීම නිසා. දැන් මේ බලතුලනේ වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වෙලා. ඒ කියන්නේ කමල් ගුණරත්නගෙන් ඒ බලය දේශබන්දුර ඇවිල්ලා ඉවරයි. ලබා ගැනීම පවතිනවා. අනිත් එක බලන්නකෝ දැන් මේ ඔවුන්ගේ මේ ගැටුමක් ඇති වෙන්න සහ ඒකට සාධාරණ හේතු තියෙනවානේ. පාස්කු ප්‍රහාරය කියන එක මේක ඇටෙව්වේ හමුදා බුද්ධයන්සේ මේක අටවඬ සම්බන්ධයි. නමුත් අන්තිවරම මොකද උනේ? හමුදා බුද්ධයන්සේ හෝ හමුදාවේ එකම පුද්ගලයෙකුට චෝදනාවද නැහැ. මේගොල්ලෝ අටවොප් එකට අන්තිමේටම වන්දි ගෙවන්න උනේ පොලිසියට. ඉතින් එතකොට මේ ඔයගොල්ලන් සාධාරණ තරහක් එනවනේ මේ කර මේ සිද්ධ වෙච්ච දේවල් ගැන. හරි. නමුත් යුක්තිය මෙහෙව මෙහෙන් යනකොට මේට වසර 3කට විතර පෙර ආතුව අත්තනංගුවට අරගත්ත නාකොටි නිලධාරීන් 8 දෙනා යලි සේවයේ පිටුවලා තියෙනවා. මේක බරපතල ආන්දෝලනයක් ඇතුළේ ඇති වෙලා තියෙනවා. මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? මෙතෙන්දී චමුදෙත පළවෙනි දේ තමයි මෙතන අපේ ලංකාවේ දැන් මද්රාවේ ජාවාරම් කරුවන් සමග තොරතුරු එක රාශීකරනද නිසි මෙකැනිසම් එකක් නැහැ. මේක තමයි පළවෙනිටම මෙතන අපි තේරුම් ගන්න දෙන්නේ. මේ මෙකැනිසම් එක නැති එක නිසා අපේ තියෙන්නේ අපේ පොලිසියේ ඉහළ ඉඳලා පහළට
නිලධාරීන් එක් මද්ද්‍රව්‍ය කාර්ය ජාවරංකරුවෙක් එක්ක සම්බන්ධතාව පවත්වනවා. මද්ද්‍රව්‍ය ජාවරංකරුවෙක් සම්බන්ධතාව පවත්වන ඔහුගෙන් ලබා ගන්න තොරතුරු මත තමයි තවත් මද්ද්‍රව්‍ය ජාවරංකරුවෙක්ගේ මේ මද්ද්‍රව්‍ය තෝගයක් අල්ලන්නේ. දැන් අපි ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ සිස්ටම් එකේ මේක නෙමෙයි. මද්ද්‍රව්‍ය ජාවරංකරුවෙක් එක්ක සම්බන්ධතාව පවත්වන්න තොරතුරු ගන්න වෙනම යුනිට් එකක් තියෙනවා. ඒකට පොලිස් කමිෂනර්ලා සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අපේ DIG ගේ ඉඳලා පල්ලෙහාට ඉන්න හැම නිලධාරියාම මද්ද්‍රව්‍ය ජාවරම් කරුවොත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධකම් තියෙන්නේ සල්ලි ගන්නද, ගේම් ගහන්නද, එහෙම නැත්නම් ඉන්ෆෝම කෙනෙක් විදිහට තොරතුරු ගන්නද? දෙකමද? දැන් අපි හරක් මේ මෑතක වෙච්ච හරකටාගේ සිද්ධිය ගන්නකො. හරකටා ගිහිල්ලා ප්‍රසාද් දනසිංහ ඔෆිස් එකේ ඉන්නවා. DIG ගේ. ඔව්. තාර AC ඔෆිස් එකේ ඉන්නවා. CNDIG ගේ. ඔව්, සිරමැදිරියේ ඉන්නේ නේද? දවල්ට ගිහිල්ලා DIG ගේ. හරි, එයා දැන් CNDIG නෙමෙයි නේද? දැන් නේද? ඔව්, හරි. එතකොට එයා මොකද්ද කිව්වේ? ඔව්, එයා ආවා තමයි මේ මගේ කාමරේ මගේ ඇවිල්ලා මේක ඉන්නවා තමයි මම තොරතුරු ගන්න එක නිකරන්නේ යත් එක්ක කතා කරලා. ඒක තමයි කතන්දරේ. ඒ කියන්නේ නිදහසර කියන කතාව ඕක. ඔව්. හා. දැන් අපේ IGP DIG ගේ ඉඳලා පල්ලෙහාට යනකම් පුද්ගලයෝ මේ අපි මේ කියන මේ ශිරාන් බාසික්ලා, මුජහිදීන්ලා මේ අපි මේ කියන පුද්ගලයොත් එක්ක කතා බහ කරනවා. අපේ ඉන්න DIGලා. ඒ තොරතුරු ගන්නද නැත්නම් අර 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 ප්‍රසාද් රණසිංහ කිව්ව කතාව වගේ තොරතුරු ගන්නද වරප්‍රසාද් ගන්නද වාසි ගන්නද? දැන් අපි මීට කලින් නාගොටෙක් එක හිටපු DIG කෙනෙක් ගැන කිව්වා, ලලිත් ජයසිංහ ගැන. මේ පුද්ගලයා තමයි ඔය දැන් ඔය හරක්කටාගෙන් කෝටි දෙකක් වපන් වගේ එකක් අරගෙන තියෙන්නේ. හිටපු නාගොටෙක්ගේ ප්‍රධානියෙක් හිටපු. ඔව්. හරක්කටාගෙන්. ඔව්. ඔව්. ඉතින් එතකොට දෙකම වෙනවා කියන එක අපිට තේරෙනවානේ. තොරතුරු ගන්න එකත් වෙනවා. नीतिमय क्रियामार्ग गंड हेतु मेघोल्ला एक अरगन तुरतुर अरगन तवात्स मद्रा तो रेट कर भाई मेघोल्ला जोबे हरियटम करेट कर මේ මෙතන ඉන්නේ උදාරගේ කණ්ඩායමකට තමයි මේ කියන්නේ මොකද උදාරතම උතන ඇවිල්ලා මේ විචාර නාකොටෙක් එකේ තව IP ලා දෙන්නෙක් ඉන්නවා මම හිතන 8 දෙනෙක් විතර වගේ ඉන්න උතන මේගොල්ලා කිලෝ 100ට වැඩි ඔපරේෂන් කිලෝ 100ට වැඩි කුඩුතොග පහක් කැල්ලුවා ඒ වගේම තමයි කිලෝ 25ට වැඩි sorry කිලෝ 5ට වැඩි කේස් කිලෝ 5ට වැඩි කේස් ඒවත් 8ක් විතර වගේ ඇල්ලුවා කිලෝ 5ට වැඩි කේස් 8යි කිලෝ 100ට වැඩි කේස් मौन गणंगिलुगत्त मौन विशाल मेकर विनयगत्या इतरावस्थावगति दकुनवासा कुडु अगराज विद्यारे मोहम्मद मुबारक मुजहीद यागे मस्तिनत्तल्लनु अकुरन कुडु किलो हतरिस पहाक्केक एतकोट तव अफ्गान जाति देन्नेक अमेरिकन जाति देन्नेक सह श्रीलंके जाति देन्नेक अल्लनु एक मे कुड़ सामग इतने विशेष दीदना मेतन मे एक जावरम का अरे नाकोटे के किस्तर हम तमंगी दुर्घटना के पोलवे गला कुड़गल पागन फिर बस नाकोटे के मे दंग बड़ता सीवे पीटप काटी मे गोलंगे मे टीम मेक फोन मेक रिकव करना रिकव कर फोन लिस्ट गंप अवसान वसे कथा करती हिमिया सीतन कुमार अर्थम අවසාන කෝල් එක කරන් තියෙනවා. කවුද? මද්ද්‍රව්‍ය ජාවරම් කරුවා? ඔව්. අන්තිම කෝල් එක. අන්තිම කෝල් එක කරන් තියෙනවා යාට. හා. ඊට පස්සේ මේ හරක් කටාගේ අර හමුදා මේ KDH වෑන් එකෙන් කුඩු ඇතපු කේස් එක අල්ලනවා. මේ වගේ මේකලා මෙහෙම ප්‍රමාණයක් කරනවා. ඉතින් දැන් මෙතන මේගොල්ලෝ අත්අඩංගුවට අරගෙන මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්තුනා. ඊට පස්සේ මේ මහේත්‍රාත් පරීක්ෂණය මේගොල්ලෝ සම්බන්ධයෙන් වෙච්ච සිද්ධවීම නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. නීතිපති දෙපාර්තමේන්තුවට යවුවන් පස්සේ पोलिसे स्पेशल इन्वेस्टिगेशन यूनिट का नीतिपति डिपार्टमेंट आई मे ओम एकतुला तीन मेगोल सीवे पीहिट वाणा ये तरह मेगोल मेगोल साधारण हकना मूलिक ऐतिहास कंपेस्ट श्रेष्ठाधि कर लीन थिंक मे वे तत्व साजिक सामाजिक समारोह कट्टी मे आट मतव्योड़ा कंट्राक्ट कि संपूर्ण ये चोदना मैं बेहरकरण मैं स्पेसीफिकली वसे बेहरकरा सा के अन्े ललित सत पेर हंड हमुदावे संबंध उड़े ने इतकोट बालेन्द्रन पोलिस परीक्ष बालेन्द्र गए करंदनी शुद्ध तेक्के मैं STF हिटअप सामाजिक सुहा के
මේ අර දිවයින පත්තරේ කියපු කතාව මේක හමුදාවේ ඉන්න සක්‍රීය සේවයේ ඉන්න එහෙම නැත්නම් ඔන් ඩියුටි ඉන්න පුද්ගලයෝ ගේම් එක ගහලා අතුරට ගියා එහෙම නැත්නම් හමුදාවේ කණ්ඩායමේකට සම්බන්ධයි කියන චෝදනාව මම බහැරගෙන හැබැයි ඔබ ඔයා කියපු කතාව ඇත්ත හමුදාව ඔන් ඩියුටි ඉඳලා හමුදාවේ වෙපන්නයක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ගහලා වැටෙන් අතුරට යනවා අතුරට එහෙම අවස්ථා එතකොට අර ඔටොන්න හිමි කුමාරයාට ලාස්ට් කෝල් එක දීලා තියෙනවා කියලා කියන කතාව වකිමක් ඇතුනේ ඔබ කියන්නේ ඔව් ඔබ ළඟ තොරතුරු තියෙනවා ඔව් මම නඩු අංකේ ටික ඔක්කොම එවන්නම් මේ ඒක සම්පූර්ණයෙන් කවුද මක්කුඩු දාවරම් කරුවා ඔහු එතන අෆ්ගන් ජාතික දෙන්නෙක් හිටියා ඇමරිකන් ජාතික දෙන්නෙක් හිටියා මම නඩු අංකේ ටික ඔක්කොම මේ මට මේකේ වැඩසටහන තුනක් ඇවිල්ලා දාන්න පුළුවන් හරි හරි ඒ කියන්නේ සමහර වෙලාවට සම්බන්ධයක් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනින් නිදහස් විමසලා උදව්වක් ඉල්ලුවා වෙන්න පුළුවන් බොහෝ වෙලාවට ඩීල් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ බඩු එයාගේ වෙන්න බොහෝ වෙලාවට ඇලිය බඩු එයාගේ වෙන්න පුළුවන් බඩු එයා කියන්නේ කුමාරයාගේ ඔව් මොකද ඒ පුද්ගලයාගේ ඊට පස්සේ ප්‍රශ්න කරද්දී මොවුන් ලංකාවට ගෙන්වන්නේ කොකේන් සහ අධිමාත්‍ර හෙරොයින් ගෙන්නේ තමයි දෙරද වෙන්නේ එතකොට ඒ තියෙන බඩු අර ඔටොන් හිමි කුමාරයාගේ ඔටොන් හිමියයි සිතන කුමාරයාගේ වෙන්න බොහෝ විදලාට ඉඳී තියෙනවා. ඒ කියන්නේ රටේ දේශපාලනය තනිකරම මද්රව්‍ය සමග ගෑවිලා ඉවරයි. ඇත්තටම කියනවනම් චමුදිත මේ මද්රව්‍ය ජාවාරම කියන එක අර මුදේ පාවෙන ග්ලැසියරයක් වගේ. ඒ කියන්නේ පෙනෙන කොටස ඉතාම කුඩයි. අති විශාල ප්‍රමාණයක් මුහුදට කිඳා බැසලා තියෙන එක පෙනෙන්නේ නැහැ. අපේ මිනිස්සු දන්නේ නැහැ. අපේ මිනිස්සු ඇත්තටම මම මද්රව්‍ය කියලා කියප ගමන් ඇවිල්ලා අරයට කුඩු කියන කෑල දාලා අරගෙන නම ගහනවා. අවුරුදු ගානක් තිස්සේ අපි කී කියයි කී කියයි ඉන්න පුද්ගලෝ නෙවෙයි ඇත්තටම මද්රව්‍ය ජාවාරම් කරන්නේ. ඒක මට කියන්න මොකද්ද යුක්තිය මෙහෙුමේ මේ වෙනකොට තත්ත්වය. දැන් අලුත්ම තත්ත්වය තමයි මේ යුනයිටඩ් නේෂන් එකෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බා මේ යුක්තිය මෙහෙම සම්බන්ධයෙන්. හැබැයි අපි ඔయిత කලින් අපි කිව්වා පළවෙනි වැඩසටහනේදීම ඔය ටිරානල්ස් කියන එක නැහැ, දේජබන්දු කියන එක නැහැ, ඇතුළට බයත් නැහැ, පිටත් බයත් නැහැ කියලා. ඒ කියන්නේ ඉන්ටර්නල් කමියුනිටි එක ගණන් ගන්නෙත් නැහැ. ලංකාවේ දේශපාලඥයෝ ගණන් ගන්නෙත් නැහැ කියන කතාව කිව්වා. දැන් ඒකෙන් ඔප්පු වුණා. ඔවුන් දැන් ඒකට ප්‍රතිචාර දක්වනවා අන්දමින්. හැබැයි මේ ඩ්‍රග් ඇඩික්ෂන් එක කියලා කියන්නේ ජීව රසායන සහ කර්මානුසාරි ඛේද වාචකයක්. දැන් අපි උදාහරණයකට ගමුකෝ. කෙනෙක් ඩ්‍රග් එකට ඇඩික්ට් වෙනවා කියලා කියන්නේ මේක මේ මේ ජීවිතාන්තය දක්වා හිරදඬුවම් දාන උන අපරාධයක් හරි එහෙම නැත්නම් මේක අපි මේ අපි ඒ පුද්ගලයා සමාජයෙන් කොන් කරන්න හරි ඕන දෙයක් නෙමෙයි මම මිනිස්සුෙකුට මත් වෙන්න අයිතිය තියෙනවා දැන් මම මේ කතා කරන්නේ අයිස් කුඩු ගැන නෙමෙයි කම්කරුවෝ ඉන්නවා සිමෙන්ති අනන කොන්ක්‍රීට් අනන පුද්ගලයෙක් ඉන්නවා මේසෙන් බාස්ලා ඉන්නවා ඒ වගේ දවසේ රැකියා කරන දාඩිය මහන්සියෙන් වැඩ කරන පුද්ගලයෝ හවසට මනස පොඩ්ඩක් රිලැක්ස් කරගන්නේ එක්ක ගංජා සිරුට්ටුවක් අතට එහෙම නැත්නම් කසිප්පු කට්ටක් ගහලා එතකොට දැන් අද මොකද වෙලා තියෙන්නේ අද මේ ගංජා සුරුට්ටුවක් ගන්න ගියපුවාම ඇවිල්ලා ඒ ගංජා ගමේ ගොඩේ ගංජා විකුණන්නේ උන් ටික ඔක්කොම ඇවිල්ලා ඇතුළට දාලා ඉවරයි ඒකට කසිප්පු කට්ටක් ගන්න ගියපුවාම ඒකත් නෑ ඒල කසිප්පු කාරයත් ඇවිල්ලා මේ ඌත් ඇතුළට දාලා හරි ඉතින් එතකොට දැන් මේ මිනිසුන්ගේ ඒ තමන්ගේ අබ්බැහි වෙච්ච මේ මේක නැති හින්දා උන්ගේ ජීවිත උඩයට කුරු වෙලා තියෙනවා දැන් අනිත් එක බලන්නකෝ දැන් ඕක සාමාන්‍ය දෙ එතකොට කොකේන් තියෙනවා ඒ කියන්නේ සුපිරියෝ මොකද කොකේන් ලයින් එකක් ඇවිල්ලා රුපියල් 60,000ක් විතර එනවා ඉතින් ඕක ගහන්න නෑ සුපිරි ඉන්න කට්ටිය කොකේන් අල්ලලා නෑනේ යුක්තිය මෙහෙම ඒ කියන්නේ කොකේන් අල්ලලා නෑ ගංජා පොඩි පොඩි වලනෝ කියලා කියන්නේ ඉතින් ගණන් ගිලක්ම් බලන්නක යුක්තිය එකේ කොහෙද කොකෝ කොකේන් අල්ලලා තියෙන්නේ ඒක කොකේන් අල්ලලා නැත්තේ කොකේන් ගහන්නේ ඒක තමයි කියන්නේ කොකේන් ලයින් එක රුපියල් 60,000ක් විතර එනවා ඕවා ගහන්නේ ලංකාවේ සුපිරි බිස්නස් බලලා නළු නළියෝ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු ඔවුන්නේ ගහන්නේ කොකේන් ගහන්නේ ආ ඒතර ඒගොල්ලෝ අල්ලන්නේ ඒක අල්ලන්නේ ඉතින් අර අතන කසිප්පු කට්ටයි මේ 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 ගංජා සුරුට්ටුවයි ඕක අල්ලනවා ඉතින් එතකොට ඒ මිනිස්සුන්ගේ මේ උඩයට කුර වෙනවා දැන් මෙතන ප්‍රශ්නේ තියෙන ජමුදිත දැන් මෙතන තියෙන්නේ මේ මානසික ප්‍රශ්නයක් තියෙන්නේ එතකොට දැන් අපි ඕකට ওই තියෙන මානසික ප්‍රශ්නෙට අපි යුක්තිය මෙහෙමට ගහලා හරි ටිරාන්ට ගහලා හරි දේශබන්දුට ගහලා හරි වැඩක් නැහැනේ දැන් මේක අපි කතා කරන්න ඕනේ ඒගොල්ලත් එක්ක මේ වට මේ සාකච්ඡාවක් කියලා මෙන්න මේකයි කතන්දරේ මෙතන මේ ඇයි මේ කොන්ක්‍රීට් ටන් එකකට දවසේ වැඩ කරන එකකට ඇවිල්ලා කසිප්පු කට්ටක් ගහන්න අයිතියක් නැද්ද මොකද ඕකට බදු ගෙවුවා කියලා වැඩකුත් තියෙනවා ඇවිල්ලා මොකද ඔය මේ මේ ස්කාගාර අයිතිය උන් ඒක බදු ගෙවන්නේ නැහැ නේ ආපෝ ඔව් උන්ට බදු අපි බදු ගෙවුවා වැඩක් තියෙනවා දුන් ආණ්ඩුවට ගෙවනවාද ඇවිල්ලා නෑ නේ කෝටි ගණන් බදු මේ ළඟදෙත් ඔක පාර්ලිමේන්තුවේ කතා වුණා ඉතින් දැන් මෙතන සිවිල් සමාජයේ ජනමාධ්‍යවේදියෝ මේ ආග පූජ්‍යපක්ෂයේ විශේෂයෙන් කාදිනල්ලා මේගොල්ලන්ට තියෙන්නේ මේ මේ ඇත්ත මේ ගෙන්දගම්පොළේ යථාර්ථය කතා කරන්න තියෙන්නේ මෙහෙම නැත්නම් මේ දේශබන්දුට නඩු දාලා ටිරාන්ට ගහලා ඌව මෙව කරලා වැඩක් නැහැ නේ
නමුත් මේ මේක කතා කරන්නේ නැහැනේ කවුරුත් යම් කිසි විදියකින් අපි කියනවා දැන් අද අරක් ගල් අරක් බෝතලයක් ගත්තොත් වැඩිපුරම දින අරක්කුවට වඩා බද්ද එතකොට මිනිස්සු කසිපු වලට අනිකුත් මේ නීති විරෝධී දේවල් වලට පෙළඹෙන්න ගියොත් මොකද වෙන්නේ ඔව් දැන් ඒක තමයි දැන් ඉස්සරහට වෙන්නේ දැන් ගල් අරක් බෝතලේ 3350 ද කොහෙද වෙනවා ඕකෙන් රුපියල් 3000ක් තියෙන්නේ බදු මම නෙමෙයි කියන්නේ මේ 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 සුරාබදු ජෙනරාල් මා තමයි කියලා තියෙන්නේ එතකොට දැන් මිනිස්සුන්ට මනෝමූල වශයෙන් හිතනවා ඇවිල්ලා යකෝ මේක ඇවිල්ලා මේ අපිට කසිප්පු කට්ටක් ගහන්නත් නැහැ මේ මුන්ට ඇවිල්ලා මේ බදු ගෙවන ඇවිල්ලා අපි මේ ගල්ලරක්කු බීලා මුන් මේ 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 කොහොමත් ඉන්නේ ස්කාගාර කාර්ය පෝෂණය කරන්න ඕනෙත් නැහැ කියලා හිතනවා. ඒතර මේක මිනිස්සු ඊට පස්සේ මේක වැට්ලීම් කරලා බඩු අතේ තින පොලිසිය ළඟට හොයාගෙන ගියොත් එම් පොලිසියෙන් ගන්න. එතන ලොකු අනතුරක් තියෙනවා. මොකද දැන් ඇත්තටම දැන් මේ ගංජා හුරුට්ටුවක් මේ ඒ වගේම තව ඔය හීන් මත්ද්‍රව්‍ය ඒව අද තියෙන්නේ ඔක්කොම පොලිසියේ. එතන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඉස්සරහට දැන් මේ තියෙන මේ මේ මම අර කලින් කිව්වාගේ මේ ඇඩික්ෂන් එක කියලා කියන්නේ ජීව රසායන සහ කර්මානුසාරී ඛේදවාචකයක්. මේ තියෙන தත්ති මේක තේරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට පොලිසිය ඉන්න උන්ට කතා කරලා කියයි බඩු ටිකක් ගන්න බෑද කියලා. අන්තිමට පොලිසිය පත් වෙනවා එල්ලා මේ කුඩු මේ මේ අයිස් ගංජා විකුණන තැනට එල්ලා පොලිසිය පත් වෙනවා මේ මේ මානසික ඛේදවාචකය. ඒ කියන්නේ මෙහෙම ගියොත් අනාගතයේ පොලිසිය OIC ට කතා කරලා තමයි මිනිස්සුන්ට බඩු ගන්න වෙන්නේ. ඒ වගේ තත්වයකට පත් වෙනවා චමුදිත. මොකද මේක මම අර කලින් කිව්වා වගේ මේ ඩ්‍රග් ඇඩික්ෂන් මිනිස්සුන්ට මත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි මානසිකව පිළිගන්න ඕනේ. මොකද මේ බොහොම බොහොම මාරු වෙලා ලබා ගන්න මේ මිනිස් ජීවිතයේ මේකේ මේ මද්ද්‍රව්‍ය පොඩ්ඩක් ගහනවා කියලා කියන්නේ ඒක මේ මේ සමාජයෙන් කොන් කරන්න වෙන පවක්වත් වරදක්වත් නෙවෙයි ඒක. ඒකට අයිතිය තියෙනවා. හොඳයි කීර්ති බොහොම ස්තුතියි අපේ විමර්ශනශීලී මාධ්‍යවේදියෙක් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටින්නල්ද හරේ කීර්ති රත්නායක මහතා සමඟ කතා කළේ බොහොම ස්තුතියි